ఉన్నాగమ మునిందు వెడ సిటి శాసన కాలే రావణ రజగువ నింగే కాలే రామకుమరు కలవర దెటప్ప వబలే तो मैं लंका में मूलाश ग्रंथ है सलकांड पुल ग्रंथ है मैं ऊ वंशकथाव की ग्रंथ मैं ऊ वंशकथाव ग्रंथ पलमु कांडे सा देवन कांडे वाशे कोटा स्कीपे देखा तीन इतो मे ग्रंथे आरंभ मैं पलवी परिचेद मैं पलवी पलव परिचेद ऐतिहासिक ऊव की कोटसे पलवी परिचेद पटंगा मे आकार मेट दनट अवृद्ध हयदास पमन पेर मेरट जीवत् से सलकन अधिराज्यपू रावणगे राजधानी ऊये दनटत ऊवे अगनूरवन बदुल्लयाई जनप्रवादे पवतिनो रावणागन संधान इंदियावे रचित संस्कृत महाकाव्यक्वन शिशुपाल वदे रावणागे राज्य मेसे वर्णना कराई तपेन वर्षाय शरदामी गामो वसंत लक्ष्मया यैसीरन समत्याट प्रसूत क्लुप्पितं ददत्य शदत्तावय पुरस्य वस्त्रव्य कुटुंबिताय युं इतकोट मेकिंग पहदिरी करन्ने ग्रीष्म इरुतु समग वर्षा इरुतु शरत इरुतु समग हेमंत इरुतु मेवा मे मे हितलु किला काटरी कियन्न पुलुवन नम् इतकोट मेच्चर मे शिशुपाल वदे कियन्ने इंडियावे संस्कृत मूल ग्रंथय इतन मे मे मेवेनी ग्रंथ उपयोगी करगेन मूलाश्र करगनिमि मे मिनिस्सु मे මෙතර පිටු සිය ගණන පුරාවට විස්තර ලියන්නේ තමන්ට කරන්න වැඩක් නැතුවට හරි මහාචාර්ය රාජසෝමදේව මහත්මයා මේ මෑතකදීම ඉදපත් කරපු යක්ෂි ග්‍රන්ථය දැන් මේ මේ ග්‍රන්ථවල සමහරක් තැන්වල තියෙනවා මේ 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 අපේ රටේ ඉඳපු මිනිස්සු දැන් අපි මේ රාවණ ඉතිහාසය ගැන කතා කරන නමුත් රාවණ ඉතිහාසය කියලා කියන්නේ රාවණ කියන නම විතරක් නෙමෙයි එහෙම බුදුරුවාගල සම්බන්ධයෙන් අපේ මිනිස්සු වැඩි කතා කරන්නේ රාවණ ඉතිහාසය සම්බන්ධයෙන් එතකොට ඊට මේ තාරාදේවියගේ ප්‍රතිමාව සම්බන්ධයෙන් සහ මේ ලංකාවේ සැඟවිලා තියෙන මේ රාවණ ප්‍රතිමා සම්බන්ධයෙන් මේ රුසියානුවන් බොරවත් ගැඹුරින් අධ්‍යයනයක නීලලා තියෙන මේ මායන් ශිෂ්ටාචාරය සම්බන්ධ සමහරක් ඒවට වර්ෂ 3125ක කාල නිර්ණය කරපු පැහැදිලි ඉතිහාසයක් තියෙනවා දැන් අවුරුදු 3125ක් කියලා කියන අපි කියන කාල සීමාවෙන් එහාටනේ ඒකට ඒකේ තියෙන ඕමස් කියලා ලෝහයක් ගැන දැන් දැන් ඔබට අද අන්තර්ජාලය සර්ච් කරලා බලුවොත් ඕමස් කියලා ලෝහයක් අතර මේ ඕමස් කියන නම ඒකට දාන්නේ පසු කාලීනව මේ ඒකට කියන්නේ මේ ඔර්බිටලි රීඅරේන්ජ් මොනැටිමික් एलिमेंट्स मोनाटमिक एलिमेंट्स तनि मूलद्रव्य पावती है मे तनि परमाणु पावती मूलद्रव्य कोल्हाकिन समन्वित लोहया मेक हंबेन्े अमेरिका वे अरिजोना प्रांत एक तरह खपुगोव्य අපේ සකුණු විමානයේ කියන්නේ කුරුල්ල. ඒතරක් සකුණ කියන්නේ කුරුල්ල. කුරුල්ල අනුව හදපු විමානය බොහෝ දුරට දණු මොන රේලිසින් අපි හඳුන්වන විමාන යන්ත්‍රයේ විය හැකි. එතකොට ඊන් පස්ව සුන්දර විමාන, රුක්ම විමාන, මන්දල විමාන, ඊට පස්සේ චක්‍රතුණ්ඩ විමාන, භද්‍රක විමාන රුදි මෙතන තියෙනවා මේ රුසියාවේ මිනිසුන් විසින් රචනා කරපු රුසියානු භාෂාවෙන් රචනා කරපු හෙළ රාවණ ඉතිහාසයේ සම්බන්ධයෙන් යම් කිසි සැලකියුතු මට්ටමක විස්තර තිබෙන රාවණ ඉතිහාසය මේ ඔවුන්ගේ භාෂාවෙන්ම තියෙන මේ රුසියානු පොත. ඒතර මේ පොතේ අන්තර්ගතය තුල මේ පොතේ අන්තර්ගතය තුල වෛමානික ශාස්ත්‍ර බරත්වාජයන්ගේ සහ මංගාව තියෙන පුස්කල ග්‍රන්ථයක එක පිටපතක් ඒක විමන් සතර විදිහට තමයි මේ පුස්කල ග්‍රන්ථය හඳුන්වන්නේ. ඒතර මට තියෙන ගැටලුව තමයි මේ බරත්වාජයන්ගේ වෛමානික ශාස්ත්‍ර කියන එකමද මේ විමන් සතර කියන්නේ. නමුත් ඒ සඳහන් වෙන්නේ රාවණාගේ විමන් සතර වඩු ඇදුර කියලත් අපි කතා කරනවා විමන් සතර කියලත් කියනවා නෑ ඇන්ටි කරා යන්ත්‍රය කියලා යන්ත්‍රයක් තියෙනවා ඒක ඒක ඒකත් හම්බෙලා තියෙන මේ නාවික ක්ෂේත්‍රයේ සඳහා තමයි තාම සංකීර්ණ ස්විස් ඔර්ලෝසුවට වඩා සංකීර්ණතාවයක් මේ වසර දහස් ගානක ඉස්සෙල්ලා තිබිලා තියෙනවා ඒතර මේ හෙලයා මේ ලංකාවට කොටු වෙච්ච ඒක ලිම්මෙඩියෙක් නෙවෙයි ඒ හෙලයා වෙනත් ප්‍රදේශවලත් වෙනත් ලෝකේ පුරාම සෙප්පඩ මජ විද්‍යා කියන එක තමයි ශබ්ද මාධ්‍ය විද්‍යාව කියන එකනේ. ඒතර මේ අපේ හෙළයන්ගේ තුල තිබුණ විද්‍යාවක් තිබුණා. යම්කිසි තාක්ෂණ වේදයක් තිබුණා. මෙන්න මේකී විද්‍යාවන් පිළිබඳව බොහොම සැහැණ කාලයක පටන් පරීක්ෂණයක නියැලිමින් ගවේෂණාත්මකව විමර්ශනය කරමින් මේ හෙළයන් තුල තිබුණ විද්‍යාවන් සම්බන්ධයෙන් ග්‍රන්ථයක් රචනා කරපු මහත්මයෙක් තමයි මේ ඉන්නේ. මූලාශ්‍ර ගත්තොත් මොනවාද මේ ශිලා ලේඛන? ඒ මනස සෙල්ලිපි සම්බන්ධයෙන් තියෙන මූලාශ්‍ර රාවණා සම්බන්ධයෙන් කියලා. කොහොම අපි හොයාගෙන යනකොට අපිට මුණ ගැහෙනවා හොරව් පතාන වලස් කෙවුණු වැව
ලෙන් විහාර සංකීර්ණය සම්බන්ධව තොරතුරු ඒක මක්කමහා බුදු සිරිපතුල සහ රාවණ සෙල්ලිපි කියන ජයරත්න පතිරාජ්‍ය මහත්තයා විසින් රචනා කරපු ග්‍රන්ථවලත් මේ සම්බන්ධයෙන් තියෙනවා ඊට අමතරව තව කෙක්ට අපිට චෝදනා කරන්න පුළුවන් ජයරත්න පතිරාජ්‍ය මහත්තයා ලියපු පොත් පිළිගන්න පුළුවන්ද කියන එක අන්න ඔය කී ප්‍රශ්නේ නිසා මේ ජයරත්න පතිරාජ්‍ය මහත්තයාගේ පොතක තියෙනවා වලස් කෙවුනම සෙල්ලිපි සම්බන්ධ සෙල්ලිපි දෙකක් රාවණ ඉතිහාසයට සම්බන්ධ වෙන. එතකොට මෙන්න මේ කියන සෙල්ලිපි අපිට අවශ්‍ය වුණා සහභාගී නිරීක්ෂණයෙන් අපිම මේ මෙතනට ගිහිල්ලා මේ සෙල්ලිපි පරීක්ෂා කරන්න ඕනේ. මේ සෙල්ලිපි තියෙන්නේ ඇත්තට මොකක්ද කියන එක අපි හොයාගන්න ඕනේ කියන මුඛ්‍ය පත කාලීන විවිධ සෙල්ලිපි තිබුණාගල සෙල්ලිපි කියයි ඒ ආකාරයෙන් විවිධාකාර සෙල්ලිපි සම්බන්ධයෙන් මේ ප්‍රශ්න මතු වුණා. මොකද ඒ නමුත් ඒක තමයි ඉතින් අපිට ඒ වෙනකම් බලන් ඉන්න වෙනවා. ඉතින් අර මේකට ලොකු කාලයක් යනවා. මේ දේවල් වෙලා නැති එක ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි ආරාධනා කරනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මොකද මේ 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 සම්බන්ධයෙන් තියෙන පුරාවිද්‍යාත්මක සාක්ෂියක් තියෙනවා නම් මේ මේ දැන් අපි අපි යෝජනා කරනවානේ මේ වලස් කෙවුන සෙල්ලිපි ටික කියවන්න. ඔබතුමන්ලා කියවන්න වලස් කුණු වැව තියෙන සෙල්ලිපි කියවන්න. එතකොට ඒව නිවැරදිව සටහන් වෙලා තියෙන මොනවද කියලා ඔබතුමාලගේ ග්‍රන්ථ හරහා මේ ප්‍රකාශයට පත් කරන්න. එතකොට මේ ප්‍රශ්නේ නැහෙනේ. මෙතුමා කිව්වා වගේ දැන් රාවණ නම තියෙන සෙල්ලිපි තියෙනද? රාවණ නම තියෙන සෙල්ලිපියක් තියෙනවා වියගහ උල්පත. ඒක තියෙනවා ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් වොලියුම් 2 එකේ. එතකොට ඒ වියගහ උල්පතේකේ තියෙනවා ඒක තියෙන සීගිරි ආශ්‍රිතව ඒ සීගිරි බිම් පෙදෙස්සී කියලා ඔය කරගෙන ගියොත් ඒක කරලා තියෙන රාවණම් කර්ණම් කියලා දෙන්නේ. එතකොට රාවණ කර්ණ කියලා දෙන්නේ. එතකොට ඒ රාවණ නම පාවිච්චි වෙලා තියෙනවා. දැන් අපිට තේරෙනවා එතකොට ඒ රාවණ කියන නම ඒක මං හිතන්නේ හතරවන කාශ්‍යප රජුණන්ගේ කාලේ එකක්. එතකොට දැන් ඒකෙම බලන්නකෝ දැන් හතරවන කාලේ දැන් කවුරුත් කවුරුත් නම් දානකොට ඔහුට හතරවෙනි කාශ්‍යප පස්වෙනි මහින්ද කියලා දාන්නේ නැහැ. අනුරාධපුර යුගයේ අවසාන රජතුමා පස්වෙනි මිහිඳු. පස්වෙනි මහින්ද. එයාගේ නම මහින්දනේ. එයාට පස්වෙනි මහින්ද කියලා අපි දාගෙන තියෙන්නේ ඔහුව වෙන් කරලා අඳුර ගන්න. එතකොට කෝට්ටේ යුගයේ පහවෙනි පරාක්‍රමබාහු කියලා අපි කියන්නේ. මොකද නවවෙනි ධර්ම පරාක්‍රමබාහුට වෙනකන් පරාක්‍රමබාහුලා ඉඳලා තියෙනවා. එතකොට ඒගොල්ලන් අඳුර ගන්න ඒ ඒකාදී පළවෙනි එක්කෙනා දෙවෙනි එක්කෙනා කියලා දාලා තියෙනවා. නමුත් ඔහුට ඔහුගේ පියා හරි කවුරු හරි නම දානකොට දාන්නේ නැහැ මේ පළවෙනි එක්කිනා දෙවෙනි එක්කිනා කියලා. එතකොට ඔහුට දාන්නේ ඒ නම. එතකොට රාවණ කෙනෙක් ඉඳන පළවෙනි රාවණ දෙවෙනි රාවණ කියලා අපි තමයි තෝරගන්න ඕනේ එහෙම හිටියානම්. එතකොට ඒ විදිහට තමයි මේක ගලප ගන්න ඕනේ. ඒක නිසා මේ රාවණ නමට වෛර බඳින්න එපා. මේවා හොයලා බලන්න, මේවා ගවේෂණය කරන්න, මේවා පිළිබඳ විරුද්ධ අදහස් පළ කරන්න. එතකොට අපිට අපිත් එක ගැටෙන්න එන්න එපා. ඒ කියන්නේ අපි ගැටීම් වලට බොහොම අකමැති. අපි හැම ගැටීම් එක යන කියන්නේ ගැටීම් කියන අනිවාර්යෙන් රාවණ කියන නම කතා කරත් ගැටීමක් ගැටීමක්ම තමයි. ඒ කියන්නේ ඒට මේ වීඩියෝ එක බලලා සමහරක් වෙලාවට කමෙන්ට් එන්න පුළුවන් ගණනාවක් මෙහෙම මෙහෙමයි මේ කතා කරපු දේවල්. හරි එහෙම අපි කියන්නේ බොරුද ඇත්තද කියන එක නෙමෙයි. මේක හොයලා බලන්න. මේවා හොයලා බලලා ගවේෂණය කරලා අපි කියන දේ මේක මෙහෙම නෙමෙයි. මෙතනට රාවණ නම ආවේ මෙන්න මේ නිසා. මේ පොතේ මේ රාවණ ගැන කතා කරලා තියෙන මේ නිසා. දැන් තව විශේෂම කාරණයක් තමයි මේ ජන විඥානගත රාවණ. අපි කතා කරමු ගොඩාක් දේවල් වල ජන විඥානගත රාවණා ඉන්නවද? ඒ කියන්නේ මං හිතන්නේ ඒකට හොඳම උදාහරණයක් ආපහු නැවත අවස්ථාව ආවම හිට්ටියාජ් මහත්මයාට නැවත අවස්ථාවක් ආවොත් ඔහු කියයි මේ පහුගිය කාල සීමාව පුරාම මේ මේ ලොකු ගවේෂණයකදී දිලා ඉන්දියා හොත් ඒවා අපි ඉදිරි වැඩසටහනකදී හෝ මේ වැඩසටහන ඉඳ තියෙනවා නම් අපි කතා කරමු. මේ මේ ජන විඥානය ඇතුලේ තියෙන රාවණාලාගෙන ගැටීම් අපිටත් තියෙනවා. දැන් එක තැනක තියෙනවා දැන් සමහරක් වෙලාවට ලංකාවතාර සූත්‍රය ගත්තාම අපිට හිතන්න පුළුවන් ගෞතම බුදුන්ගේ කතා ගන්න. ලංකාවතාර සූත්‍රය නිර්මාණකායක ආශ්‍රඳා බුදුවරයා ගැන සඳහන් කරලා තියෙන එක මහායානික දර්ශනය. ඔබ පොඩ්ඩක් කියවල බැලුවොත් ඔබට තේරෙයි. එතකොට ගෞතම බුදුන්ගේ කාලේ රාවණ කෙනෙක් ඉඳියාද? එතකොට කුරුණෑගල විස්තරය ආශ්‍රයෙන් ගත්තොත් එහෙම කාශ්‍යප බුදුන්ගේ කාලේ මේ රාවණ හිටියාද? එතකොට දැන් ඔය මෙතුමා කියයි සමහරක් විට මේ ලග්ගල ප්‍රදේශයේ තියෙන ජනශ්‍රුති සහ ජන කවි ආශ්‍රයෙන් ගත්තාම කෝණාගමන යුගයේ රාවණ කෙනෙක් ඉඳියාද කියලා තියෙනවා. එතකොට තව මම අර කලින් සඳහන් කරපු මේ 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 නායම් කැකුලාවල සහ මේ ආචාර්ය ධනංජය ගම්ලත් මහත්මයා ලියපු මේ හින්දු බෞද්ධ ආගමික සංහිඳියාව සහ රාවණ මහරජු විවරණය කියන ග්‍රන්ථයේ කෝ මේ කකුසඳ බුදුන්ගේ කාලේ ඉඳපු රාවණ කෙනෙක් ගැනත් කතා කරනවා. ඊළඟට මේ ගෞතම බුදුන්ගේ
පරිනිර්වාණය සිදු වුණා කියන ක්‍රිස්තුපූර්ව 543 ආශ්‍රිත කාල සීමාව හරියද ඒක තව එහාට යන්න ඕනේද මෙහාට වෙන්න ඕනේද ඔය වගේ විවිධාකාර මේ 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 ඉතිහාසය කියලා කියන්නේ මේ අවුල් වියවුල් සහිත දෙයක් මේක හරි විවෘත මනසකින් නොබැලුවොත් ලොකු පටලැවිල්ලක් වෙනවා විශේෂයෙන්ම දැන් ඔය රාවණ ඉතිහාසය කතා කරද්දි රාවණ ඉතිහාසයේ තිබ්බ අපි කතා කරොත් ඔය शेप्पड़ विद्या ये शेप्पड़ विद्या एक शॉर्ट फॉर्म ने शेप्पड़ विद्या नेता ओके हरियट की ना नाम वचने पाल समाप्त करते हैं शेप्पड़ मज विद्या की नेता में शब्द माध्य विद्या की नेता में इतने में आपे हेले अंगे तुलती बुना විද්‍යාවක් තිබුණා යම් කිසි තාක්ෂණ වේදයක් තිබුණා මෙන්න මෙකී විද්‍යාවන් පිළිබඳව බොහොම සැහැණ කාලයක පටන් පරීක්ෂණයක නියැලිමින් ගවේෂණාත්මකව විමර්ශනය කරමින් මේ සෙලයන් තුළ තිබුණු විද්‍යාවන් සම්බන්ධයෙන් ග්‍රන්ථයක් රචනා කරපු මහත්මයෙක් තමයි මේ ඉන්නේ තමයි ජනක තරංගාරී රත්න මහත්මයා තමයි මේ හෙලයන්ගේ විද්‍යාව කියන අති ශ්‍රේෂ්ඨ ග්‍රන්ථය රචනා කරන්නේ ඉතින් මේ හෙලයන්ගේ තියෙන විද්‍යාවන් පිළිබඳව ඔබතුමා මූලාශ්‍ර කරගත් කාරණා මොනවද ඔබතුමාගේ මේ ග්‍රන්ථය රචනා කරන්න මේ ගුවන් යානයේ ඔබ දකින විදිහට අප අප පවා වර්තමානයේ අපට උපකල්පනය කිරීමට බැරි තරම් ඉතා බල සම්පන්න සහ ගුවන් යාන තාක්ෂණයන් පිළිබඳව දැනුවත් කරන එකක් බවට මේක वैमान शास्त्र वैमान शास्त्र ग्रंथे लियवे महर्षि भरद्वाजी कटपाड़ी रचना कर इंदिया अधिराज्यवादी युगे तलपाधिकले तलपाधिक राज्य निलधारी भूमि महर्षि भरद्वाज हम महर्षि भरद्वाज तमंग पारंपरिक आप धन पद्धति इद्रिपत् पारंपरिक वाप धन पद्धति विशाल गुण्यान ताक्षणिक धनम उपहुंद मतक मे ग्रंथे सहोद गुण्यान मूलिक गुण्यान साधा नैत मीट पेरतम मे ग्रंथे रचना वेन्नी तलपाधीन रचना करी पर्वतने रूपसटहंत साहित मे मूलिक तलपादीन मत चित्रशिपी के महर्षि भरद्वाज कारण निर्माण करना ग्रंथे ग्रंथि रूपसरा सहित अद लोके चीने भावित चीने अमेरिका अमेरिका भावित करना सुपसोनि जिट्याल स्वभाव जिट्याना स्वभाव මෙවැනිම රූප සටහන් සහිතව මේ යාන විශේෂයන් පිළිබඳව මේ වෛමාන සාත්‍යයෙන් පිටතේ පැහැදිලිව සඳහන් වෙනවා. ඊට මේ වෛමාන සාත්‍යයේ නියෙද්දී ඔබ දකින ගුවන් යානයක් නිර්මාණය කරලා නැහැ මේ ලෝකේ බටහිරින් ආදපු නිර්මාණ නිර්මාණය කරලා නැහැ. එසේ නම් කෙසේද මෙවැනි දැනුම් පද්ධතියක් මේ මාහර්ෂි බජ්වාජයෙන්ට තිබුණේ? මේදී දන් ඔබ දන්නවාද මෙහිදී ගුවන් යානයේ සෑදීමට යොදාගත් සියලු මංගුපාංගයන් මෙහි විස්තර වෙනවා මේ සංස්කෘත භාෂාවෙන් තිබිච්ච පොතක් මේ සංස්කෘත භාෂාවේ මේ තියෙන පොතේ මේ සියල්ලම සඳහන් වෙනවා එහි පීටයන් කෙසේ සඳහන් තිබුණේ ඒ කියන්නේ එහි බේස් එක කොහොමද හැදුනේ එහි ගිය ඉන්ධන වර්ගයේ කුමක්ද එහි ගිය එය පාවිච්චි කිරීම සඳහා උපයෝගී කරගත්ත යාන විශේෂ මොනවාද මේ විවිධ යාන සුලන් බලෙන් යන සාමාන්‍ය අපි දකින බැලුන් වර්ගයේ යානවල සිට අදට ආකාශය දක්වා වූ යාන මෙහි තිබෙනවා ඔබ විශ්වාස කරනවද මේ යාන වර්තමානයේ තාක්ෂණිකයේ තුල දිවත් මෙවැනි යාන නිර්මාණය වෙලා නැහැ සමහර යාන ඉතාම යාන විශේෂ ගණනාවක් අපිට දකින්න පුළුවන් යාන විශේෂ ඒවා හඳුන්වන්නේ විමාන කියලා මේ වෛමානය මනත විමාන 25ක් දක්වනවා මේ විමාන 25 අතර ශකුණ විමානය අපේ ශකුණ විමානය කියන්නේ කුරුල්ල. ඒතර ශකුණ කියන්නේ කුරුල්ල. කුරුල්ල අනුව හදපු විමානය බොහෝ දුරට දණු මොන රේලසින් අපි හඳුන්වන විමාන යන්ත්‍රයේ විය හැකි. එතකොට ඊන් පස්ව සුන්දර විමාන, රුක්ම විමාන, මන්දල විමාන, ඊට පස්සේ චක්‍රතුණ්ඩ විමාන, භද්‍රක විමාන, රුද්‍ර රුචක විමාන, විරාජක විමාන, භාස්කර විමාන, අජාවරත විමාන, පෝෂ්‍යල විමාන, චිරංචික විමාන නන්දක විමාන කුමාඩ විමාන මන්දිර විමාන හම්ස විමාන නැත්නම් හංස විමාන ශුක්කාස විමාන සෝමියක වි සෝමි සෝමේක විමාන ක්‍රාවංචික විමාන පද්මක විමාන සියුම්බික විමාන පංචමාන විමාන ඕරියානික විමාන පුෂ්කර විමාන කෝඩන්ඩ
විමාන මේ ආකාරයේ විමාන වර්ග ගණනාවක් 25ක් දක්වලා තියෙනවා මේ වයිමාන ශාස්ත්‍රය තුළ මේ වයිමාන ශාස්ත්‍රය තුළ දක්වා තියෙන ගුවන් යාන එකිනෙකට වෙනස් සාමාන්‍ය මගී ගුවන් යාන වෙන්න පුළුවන් එවැගේම බැලුන් වගේ කුඩා මේ ගුවන් යාන වෙන්න පුළුවන් එතෙ සමහර විට මේවා අධිරකාශ යාන බව වෙන මේවා සමහර විට යම් කිසි කෙරිකි මතයක් වෙන මේ පිටසක්වල ජීවීන්ගෙන් ආපු දැනුමක්ද එසේත් නැත්නම් මේ දැනුම් පද්ධතිය කිසියම් යටගිය ආටනාර ශිෂ්ටාචාරයේ වෙන යටගිය කිසියම් හෝ ශිෂ්ටාචාරයක ඉතිරි වෙච්ච දැනුම් පද්ධතියක්ද එහෙම නැත්නම් මේක මේ හෙලින් විසින් නිර්මිත දැනුම් පද්ධතියක්ද මේ ආකාරයෙන් විවිධ ගැටළු ප්‍රශ්න තියෙනවා නමුත් මේ විමාන යාන්ත්‍ර පිළිබඳව ඉතා සවිස්තර විස්තරයක් තියෙනවා නමුත් මේ සමහර පිට අපිට තේරුම් ගැනීම අපහසුතාවයන් තියෙනවා මේ ග්‍රන්ථවල තියෙන සංස්කෘත වචන සා ඒ කාලේ භාවිතාවේ කරපු වචන වර්තමානයේ පරිවර්තනය කිරී ගැනීමේ දෝෂ තියෙනවා ඒ නිසා බොහොම අමාරුයි මේක තේරුම් ගන්න නමුත් තේරුම් ගැනීම අපහසුනත් ඔබ දන්නවද බටහිර ජාතීන් සා රුසියාව සා චීන වැනි බලගත් ජාතීන් මේවා පරීක්ෂණ කරනවා අප විසින් මේවා ගැන මේවා තහනම් වචන කියලා අපි අයින් කරගත්තට ඒ රටවල්වල මේවා පරීක්ෂණ කරලා ඔවුන් ඒවා ප්‍රයෝජනයක් ගන්නවා. ඉතින් ඔබ බලන්න මේ මේවා මේවයි තියෙන ඒ තිබිය යුතු යන් මේ මේ වසර 1800 ගණන්වල ලියවෙද්දී මෙවැනි තාක්ෂණයක් තිබුණේ නැහැ ලෝකේ. ඉතින් එහි කාලෙදිත් කියනවා ශාක්‍යෝද්දම වර්ගය. මේ ශාක්‍යෝද්දම කියන එක විදුලියෙන් ගමන් කරන්නා වූ යානා විශේෂයක්. භූත වර්ගය කියන්නේ මේ සඳහා උපයෝග කරන්නේ පංචමහා භූතේ මේ සඳහා යොදා ගන්නවා කියලා තමයි ඒ සඳහන් වෙන්නේ. සාමාන්‍ය උත්තර මතද? ඔය විමාන වලටම දැන් අපි ගත්තොත් බෞද්ධ සාහිත්‍ය තුල සහ ධම්ම විශේෂයෙන්ම ධම්මපදයේ සඳහන් වෙනවා මේ විමාන සම්බන්ධයෙන් ඒ කියන්නේ දැවේ නිර්මාණය කරන ලද කාෂ්ඨ වාහන කියලා ප්‍රභේදයක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ බුදුන්ගේ දේශනාවෙම ධම්මපදයේ සඳහන් වෙනවා මේ කාෂ්ඨ වාහන කියන වාහනයක් දැවේ සෑහළු දැවයක් ඔය හිමාලයේ තියෙන සෑහළු දැව වර්ගයක් ගෙනල්ලා ඒ දැවි වර්ගයෙන් විමානයක් නිර්මාණය කරගෙන මාලිගාවෙන් ඉඳන් ඒ ආස උඩින් ගෝණින් ගමන් කරායි කියලා බුද්ධ භාෂිතයකම තියෙන මේ කාෂ්ඨ වාහන කියන මේ ක්‍රමවේදය ගැන. එතන දැන් මෙතුමා මේ සඳහන් කරන විමාන දැන් වෛමානික ශාස්ත්‍ර වරත්වාජයන්ගේ සහ මංගාව තියෙන පුස්කල ග්‍රන්ථයක එක පිටපතක් ඒක විමන් සතර විදිහට තමයි මේ පුස්කල ග්‍රන්ථය හඳුන්වන්නේ. එතන මට තියෙන ගැටලුව තමයි මේ භරද්වාජයන්ගේ වෛමානික ශාස්ත්‍ර කියන එකමද මේ විමන් සතර කියන්නේ. නමුත් ඒ සඳහන් වෙන්නේ රාවණාගේ විමන් සතර වඩු ඇදුර කියලත් අපි කතා කරනවා විමන් සතර කියලත් කියනවා. ඒතර ඔය කියන ත්‍රිපුර විමාන, රුක්ම විමාන වගේ විමාන වර්ග කිහිපයක්ම තිබිලා තියෙන රාවණ යුගයේදී. ඒතර මේ සඳහන් කරන විමාන වලත් දැන් මෙතුමා සඳහන් කර උලුප්පලා දැක්වුවා විශේෂයෙන්ම මේ බටහිර අධිරාජ්‍යවාදීන් තුල තියෙන සංකල්පයන් ගැන. දැන් විශේෂයෙන්ම මම ඒකයි මතක් කරන්න කැමති දැන් අපි ලංකාවේ මිනිස්සු කතා නොකිරුවාට මේ තරංග මහත්තයත් එක්ක මම ආපු වෙලාව කතා කරාම මේ මෙතන තියෙනවා මේ රුසියාවේ මිනිසුන් විසින් රචනා කරපු රුසියානු භාෂාවෙන් රචනා කරපු හෙළ රාවණ ඉතිහාසය සම්බන්ධයෙන් යම් කිසි සැලකිය යුතු මට්ටමක විස්තර තිබෙන රාවණ ඉතිහාසය මේ ඔවුන්ගේ භාෂාවෙන්ම තියෙන මේ රුසියානු පොත. ඒතර මේ පොතේ අන්තර්ගතය තුළ මේ පොතේ අන්තර්ගතය තුළ තියෙන්නේ මේ කාම්බෝජයේ රාමායන ටෙම්පල් වල තියෙන පළකය ගැන රාවණ ශිවතාණ්ඩවන අර්ථය දක්වන පළකය ගැන සහ මෙවැනි විස්තර ගොඩක් තියෙනවා. ඉතින් මෙතන එක සුවිශේෂී විස්තරයක් මෙතුමා විසින් හෙළි කරා. දැන් අපි මේ කතා කරන්නේ නැති කාරණා අපි කතා කරපු කාරණා සහ නැති කාරණා මේ පොතේ තියෙන විශේෂයෙන්ම බුදුරුවාගල සම්බන්ධයෙන් අපේ මිනිස්සු වැඩි කතා කරන්නේ රාවණ ඉතිහාසය සම්බන්ධයෙන්. එතකොට ඊට මේ තාරාදේවියගේ ප්‍රතිමාව සම්බන්ධයෙන් සහ මේ ලංකාවේ සැඟවිලා තියෙන මේ රාවණ ප්‍රතිමා සම්බන්ධයෙන් මේ රුසියානුවන් බොරවත් ගැඹුරින් අධ්‍යයනයක නීලලා තියෙන මේ මායන් ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් පාරාව පෙළපත සම්බන්ධයෙන්. ඉතින් මේ මෙතුමා මතු කරපු කාරණාවක් තමයි තරංග මහත්තයා කතා කරේ අපි මේ මේ ග්‍රන්ථයේ ඔබතුමාට සඳහන් කරපු අර හෙලනික් ශිෂ්ටාචාරයට සම්බන්ධ වෙන කොටස මේක නේද? මේකනේ මේ සඳහන් වෙන්නේ මේ මිසරේ මේ පිරමීඩ් එකකින් හම්බෙච්ච ගුවන් යාන පිළිබඳ තිබිච්ච ආකෘතියන් තමයි තියෙන්නේ. අපි දකිනවා මේක හෙලිකොප්ටරේ වගේ යානා විදියට පැහැදිලිව මේ තිබෙනවා. එතන මේක තියෙන්නේ මේ අසුර මේ ඇසිරියන් ශිෂ්ටාචාරය සහ බැබිලෝනි ශිෂ්ටාචාරය තමයි මේ ගිල්ගමේෂ් කියන කතාව තමයි මෙතන තියෙන්නේ. මෙතන අපි සඳහන් කළේ දැන් අපි කියවන විවිධ ඒවා කියලා. දැන් ඔබ දැවෙමින් විරිවි නිර්මාණය වෙච්ච ඒවා පමණක් නොවේ. දැන් මේ වෛමාන ශාස්ත්‍රය තුළ තියෙනවා මේ සැහැල්ලු සොෆ්ට් දැන් අපි භාවිතා කරන සැහැල්ලු ලෝහයන් නිර්මාණය කරගන්නා ලෝහ මේ සාන්ද්‍රණ ප්‍රමාණය පවා තිබෙනවා. ඒක වෛමාන ශාස්ත්‍රයේ තියෙන රාජ ලෝහය නමින්. එතකොට දැන් අපි දකිනවා මේ මේවා මේ හුදකලා දේවල් නෙමෙයි.
දැන් අපි මේ මේ පරීක්ෂණ බටහිරත් කරනවා. ඒක ඔබ දන්නවා ඉතාලි ජාතික සූසා නැමැති විද්‍යාඥයෙක් සොයා ගන්නවා මුහුදේ යටපත් වෙලා තිබිච්ච මේ ලෝහ වර්ගයක්. එතකොට මේ ලෝහ වර්ගය මෙයා හදනවා නැවත. මේ නැවත හදද්දී ඒ නැවත හදපු ඒ ලෝහ වර්ගයට නමුන්තන ඔරිකැනම් කියලා තමයි ඒ ලෝහය. තම ගණන් ලෝහ වර්ගයක් තමයි ඔරිකැනම් කියන්නේ. ඉතා සැහැල්ලුයි. නමුත් ගුවන් යානාවට යොදාගත හැකි මේ මේ ලෝහ මේ මේ විශාල මේ බාර තමයි හම්බෙන්නේ. ඒතර මේ මේවා හම්බෙන්නේ මේ හදන එකයි මේ වයිමාන සාත්‍යයෙන් රාජ ලෝහය හදන මේ සංයුතියයි ඒ දෙකම සමානයි කියලා තමයි මතය තියෙන්නේ. ඒතර මේ අදටත් මේක ඉතාලි කෞතුකාගාරවල තියෙනවා මේ ඔරිගෙන මේ මොනවාද මේ ලෝහය පිළිබඳ. නමුත් ඒක තාමත් ඒක පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ මේ ඔරිගෙන ලෝහය කොයි කාලයක් කොච්චර පරණද මොකද්ද කියලා අපි තාම ඒක සමාජ ඉතිහාසයේ තියෙනවා. අපි ඉදිරියට ගන්න තාක්ෂණයේ යම් කිසි දැන් ඔය බටහිර රටවල් දෙන දේ සහ ඒගොල්ලෝ පවත්වන පරීක්ෂණ මට්ටමේ පවත්වාගෙන යන දේවල් තියෙනවා. අපි තාම අපි මේක පිළිගැනීමට හෝ මේවා ගැන විමර්ශනය කිරීමට තරම් අපිට අපි යොද යොදා ගන්න අපි ස්වන් විවේචනයක මේ කියන්නේ ස්වන් වාරණයක් දාගෙන තියෙනවානේ. අපි කියනවා ආලා නෑ නෑ එහෙම වෙන්න බෑ කියලා. අපි කිසිම අපේ පැරැන්නවත් අපේ මහාවංශ කතුවරයත් කිසිම කෙනෙක් අපේ රාවණ ඉතිහාසය බැහැර කරලා නැහැ. ඒ ග්‍රන්ථ තුළ ඒගොල්ලෝ ඒක සදාන් කියන අවශ්‍ය තැනද සඳහන් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට දැන් මෙතුමා දැක් විදිහට ලංකාපුරය. ලංකාපුරය කියන එක මහාවංශයේ සඳහන් වෙනවා. මහාවංශයේ අපේ කුවේණිය සරණ පතාගෙන යන්නේ ලංකාපුරයට. එතකොට රාමායනයේ තියෙන ලංකාපුරය කොහෙද තියෙන්නේ කියලා සමාජයට තර්කයක් එනවනම් ඔන්න මහාවංශයේ 100% සාධක තියෙනවා. මහාවංශයේ පැහැදිලිව තියෙනවා මේ කුවේණිය තමන්ගේ සරණ පතා යන්නේ මේ ලංකාපුරයට. ලංකාපුරයේදී තමයි මේ රෞද්‍ර යක්ෂයෙක්ගේ අතුල් පහර ලක් කළා. එතුමිය මේ යන්නේ. එතකොට මේ මේ සියලු සාධක එකිනෙකට ගැලපෙනවා. ඒ වගේම තමයි මේ මේ යානා විශේෂයේ පිළිබඳ ඒ දේවලුත් බටහිර විද්‍යාඥ පරීක්ෂණ කරලා ඒ ලෝහය පවා දැන් හඳුනාගෙන අවසන්. එතකොට මේ දනුම වලය හිතරුවක් හෝ මිත්‍යාවක් නොවේ. ඒ විශාල දැනුම් පද්ධතියක ශේෂවිතයන් කොටසක් වෙන්න පුළුවන්. අපි කියන්නේ මේක නිර්මිතය කරලා තියෙන්නේ හෙලෙන් හෝ රවණ ඇතුමා හැදුවා කියලා අපි මේ එහෙම කොතන තැනක් කියලා නැහැනේ. එතන තියෙන්නේ එතුමාටත් එතුමාගේ පෙර රජදරුව වෙච්ච මේ වේශවන කුවේරයෙන් නැත්නම් විසමන කුවේරයෙන් මේක හම්බෙලා තියෙනවා. එතුමාට හම්බෙන්නේ නැත්තේ එතුමාගේ පියාගෙන්. එතකොට අපි කිසියම් ශිෂ්ටාචාරයක් සමග එහෙම නැත්නම් අපි දේශයන් දැනුම් පද්ධතියක් සමග අපි සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒක තමයි ඒ කාලේ අපි හෙලෙයින් අර වෙනත් ජනතාවන් ලෝකේ ම්ලේච්ඡයෙන් ඉසදීදී ඉතා ශිෂ්ට සම්පන්න සිටින්න හේතුවක් වෙලා තියෙන යම් කිසි රහසක් තියෙනවා. මේ රහස සමහර විට වැළලී ගිය ශිෂ්ටාචාරයක දරුවන් විය හැකි අපි. එතකොට මේ දැනුම් පද්ධතියේ තියෙන මේ ඔරිකැනම් ලෝහය පිළිබඳව දිගින් දිගටම පරීක්ෂණ කරද්දී මේ ඇට්ලන්ටා ශිෂ්ටාචාරයට සම්බන්ධක විදිහට තමයි මේ ඉතාලි විද්‍යාඥය ඇලෙක්සැන්ඩර් සූසා දකින්නේ. එතකොට මේ මේ අටනටා ශිෂ්ටාචාරය එහෙම නැත්නම් ඇට්ලන්ටා ශිෂ්ටාචාරය ගැන බොහෝ දෙනෙක් දක්වන මේ ලංකාවට පහලින් නැත්නම් ඔස්ට්‍රේලියාවට ඉහළින් තිබිච්ච මේ යම් කිසි වෙලාවක විනාශයට ගිලි ගිය මහද්වීපයක් විය හැකියි කියලා. මොකද මෙමෝරියා මහද්වීපය. මෙමෝරියා කියලා වර්තමානයේ කියන නමුත් ඒක පරිණාමය නොවේනේ. ඒක මේ පසු කාලීන දාපු නාමය. ඒතර අපේ ආටනටා සූත්‍රයේදී සඳහන් වෙන නගර නාමයන් ගණනාවක් ඔබ දැකලා ඇතිනි. ඒතර ආටනටා පරගුසනටා ඕම කැපේ තියෙනවා. අටලංකා. ඔව්. ඒතර මේ නගර ලෝක කොහෙද තිබුණේ කියලා මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙම අපිට සාධක හම්බෙලා නැහැ ලංකාව තුළ හොගෙන. ඒතර මේ කියන තරම් වූ ඇඳුම් වලින් මෙයා වෙන යානා වලින් පැමිණෙන ඉතාම විචිත්‍ර වූ ඇඳුම් අඳගෙන ඉතාම සුවඳවත් වූ මිනිසුන්. එතකොට මේ මේ ඒ ගෝත්‍ර ඒ කියන්නේ අපි කණ්ඩායම් කොටස් පැමිණෙන මේගොල්ලෝ යානා වලින් පැමිණලා බැහැලා එකත් පසු ඉඳලා ඒ කිසියම් බුදුවරයෙක් ඉදිරියේ යනවා. ඒත් අපේ බුදුරජාණන් වහන්සේත් මේක අනුමත කරනවානේ. මේක මේක මේ ඉවසාව ආධාරන මේ සූත්‍රය. නමුත් බුදුරජාණන් වහන්සේ දේශිත සූත්‍රයක් නෙවෙයි. ඒතර මේ තුලදී අපි දකිනවා ඒ කිසියම් හෝ ශිෂ්ටාචාරයක අපිට කිසියම් ඥාතිත්වයක්. එහෙම නැත්නම් ඒ ශිෂ්ටාචාරයේ දැනුමේ ඥාතිත්වයක් තියෙනවා. මෙන්න මේ ජනමේ ඥාතිත්වය තමයි මේ මොනවාද අපිට පෙන්නන්නේ මේ වයිමාන සාත්‍ය හරහා. ඒ වයිමාන සාත්‍යයේ තියෙන ගුවන් ඥාන ඔබ විමර්ශනය කරනවා නම් ඒවා තාම හදලා නැහැ. ඒ තරම්ම ඉතාම රුක්ම විමාන කියලා තියෙනවා. ඒවා තට්ටු වලින් සමන්විත වෙච්ච යානාවන්. ඒතර මේ යානාවන් යෑම සඳහා භාවිත කරපු ලෝහ වර්ගය හම්බෙලා තියෙනවා. ඒතර මේ යානා නිකන් විතරන්නේ මේ යානාවල තිබිනවයි කියලා හිතනවා මේ කිසියම් පරිගණක විශේෂය. මොන පරිගණක විශේෂය කියවම අද අපේ බටහිර ගැති අනුකාරක අපේ විද්වත් විතර අපෝහය ඔය කියන පරිගණක කියන්නේ මොකක්ද මේ මෑතකදී හදිච්ච දෙයක් කියලා. නෑ ඇන්ටි කරා යන්ත්‍රය කියලා යන්ත්‍රයක් තියෙනවා. ඒක ඒක ඒකත් හම්බෙලා තියෙන මේ නාවික ක්ෂේත්‍රය සඳහා තමයි තාම සංකීර්ණ ස්විස් ඔර්ලෝසුකට වඩා සංකීර්ණතාවයක් මේ වසර දහස් ගානක ඉස්සෙල්ලා තිබිලා තියෙනවා.
තර මේ හෙලයා මේ ලංකාවට කොටු වෙච්ච ඒ කියන්නේ ලිම්මැඩියෙක් නෙවෙයි. ඒ හෙලයා වෙනත් ප්‍රදේශවලත් වෙනත් ලෝකෙ පුරාම සැරිසරපු අනිකුත් කණ්ඩායම් සමග සහසම්බන්ධයන් පවත්වපු විශාල දැනුම් පද්ධතියක් තියෙන කෙනෙක්. ඒතර මේ ශිෂ්ටාචාරය අපිට කවදාත් වැළලෙන්න පුළුවන් ශිෂ්ටාචාරයක් නෙමෙයි. අපිට මේ පුංචි කාරණා තුල තිබිතවලා මේ ලඝු කරන්න පුළුවන් ශිෂ්ටාචාරයකුත් නෙමෙයි. මේක විශාල ශිෂ්ටාචාරයක්. මේ තුල ගුවන් යානා දැනුම තිබෙනවා කියලා වෛමාන ශාස්ත්‍රයේ තියෙන ගුවන් යානා දැනුම අපිට ඒවා හදාරීමේ හදාන්න මේ හදාරන්නේ නැති එක අපේ වැරද්දක්. ඒක මේ නමුත් ලෝකේ ඒක පවතිනවා. ඒක ඉන්දියාව ඇතුළු සියලුම රටවල් භාවිත කරනවා. ඉතින් මේ ලෝකේ තියෙන මේ ඔරිගැනම් කියන ලෝහය එහෙම නැත්නම් මේ මේ තා දැන්ට පරීක්ෂණ පවත්වන ඉතාම මේ මෘදු ඉතා ගුවන් යාන තාක්ෂණ ඉතාම අදාළ ලෝහය ඉවර ගන්න වැලි ලංකාවේ මේ පුල්මුඩේ සහ ඒ ආශ්‍රිතව තියෙනවා. ඉතින් මේ මේ අනුව අපිට බලා ගන්න පුළුවන් මේ හැමදේම මේ මේ එකිනෙකට බද්ධයි. මේ තාක්ෂණික කාරණා මේ මේව ගවේෂණය කරන රාවණ ඉතිහාසයේ අපිට කවදාත් මේ රාවණ නමින් අපි හඳුන්වන ඒ මේ පැරණි හෙළ ශිෂ්ටාචාරය කිසිසේත්ම අපිට බැහැර කරන්න බෑ. මොකද මේ තාක්ෂණික අංගයන් ඒ කියන සාහිත්‍ය ග්‍රන්ථයන් වල කියන තාක්ෂණික අංගයන් පුරාවිද්‍යාත්මක වලින් සනාථ වෙලා තියෙනවා. මේ ඇන්ටිකරා යන්ත්‍රය කියන එක හම්බෙලා තියෙනවා. ඒක අපිට ඒ අපි මේකට ගලපා ගැනීම නොගැනීමේ ප්‍රශ්නය පමණයි තියෙන්නේ. ඒතට අපිට කියන ඕරිකැනම් කියන ලෝහය හම්බෙලා තියෙනවා. ඒ ඕරිකැනම් කියන ලෝහය තමයි රාජ ලෝහය කියන්නේ. ඒ ලෝහයත් එක්ක එකතු වෙච්ච ඒ ගුවන් යානා පිළිබඳ දැනුම තියෙනවා. අපි ආරාධනා කරන මේවා ගවේෂණය කරන්න දැනුම් පද්ධති තියෙනවා, අන්තර්ජාලය පවා තියෙනවා. ඉතින් මේවා අපිට හොඳ මූලාශ්‍ර. මේ මූලාශ්‍ර තමයි අපි ඒ කියන්නේ ඉදිරියට ගති යුත්තේ. ඒ කියන්නේ ගුවන් යානාවක් හදන්න පුළුවන් දැනුමක් තියෙන කෙනෙක් නගරයක් නිර්මාණය කරන්න අපිට ඒක බැරිකමක් නැහැනේ. එතකොට මේ මේ මේකේ තියෙන මේ අපිට ලැබෙන මේ සාධකණු අපි මේ එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් මේ තරම් බදු ශිෂ්ටාචාරයක් තිබිච්ච කොහොමද මේ වර්තමානයේ දක්වා විනාශුනේ කියලා. ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. අපි දැන් ඉන්දුනිම්න ශිෂ්ටාචාරය අපි දකිනවා. ඉන්දුනිම්නේ තියෙන වීදුරු පවා වැලි වීදුරු වෙලා වෙලා තියෙන. එතකොට අධික මේ උෂ්ණත්වයක් එතන තියෙන්න ඕනේ. සමහර කෙනෙක් අපිට හිතන්න පුළුවන් මේ මේසු මේ තමන්ගේ දියුණුවේ යම්කිසි අග්‍රඵලයක් ඇවිල්ලා යම්කිසි ලාගේ යුද්ධ ඇති වෙලා හෝ වෙනත් දෙයක් නිසා න්‍යාස්තික ප්‍රහාරයක් වැනි දෙයක් නිසා ඒගොල්ලෝ විනාශ වෙන්න පුළුවන්. මේ අපිට මේ මේ පිටු අපේ ඉතිහාසෙ නැහැ. නමුත් මේ දේවල් සාධක තැනින් තැන මතු වෙනවා. ඉතින් අද පවා වර්තමානයේ මේ දියුණුව වෙන මිනිසුන් අපි දැන් ලෝකෙත් හදාගත්ත න්‍යාස්තික ආයුධය අනුව සමහර වෙලාවට මේ මේ ලොකු රටවල් දෙයක් රුසියාව චීනය වගේ රටවල් දෙයක් එහෙම නැත්නම් මේ ඇමරිකාව වගේ රටවල් දෙයක් පැටනවා සමහරට එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වැනි දියුණු ශිෂ්ටාචාර පවා විනාශ වෙන්න පුළුවන්. හැබැයි මේ දියුණු ශිෂ්ටාචාරයේ දැනුම් පද්ධති ශේෂයන් වෙලා තියෙනවා. ඉතින් අපි මේ ශේෂයන් ගවේෂණය කළොත් අපිට ලොකු ලොකු කලාපයක් ලොකු පරාසයක් දැනගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දැන් මම පුංචි ගුණ පූර්ණයක් කරලා මේ කාල සීමාවත් ගත වෙලා ගිය නිසා අවසාන වශයෙන් මම පුංචි දෙයක් මේ මෙතුමා කියපු කාරණාවටම එකතු කරන්න දැන් මෙතුමා කියෝ ඔරිගැනන් ලෝහය සම්බන්ධයෙන්. එතකොට මේ ඔරිගැනන් ලෝහය වගේම මට හම්බෙනවා ඔබ හැකිනම් මේ හොයාගෙන කියවන්න මේ ද සීක්‍රට් සොසයිටිස් වර්ල්ඩ් හයිජැක් කියලා පොතක් තියෙනවා. එතකොට ඒ ග්‍රන්ථයේ මේ කියපු කාරණාවලට සහ සම්බන්ධ වෙන කාරණා ගණනාවක් තියෙනවා. එතකොට ඒකේ තියෙන ඕමස් කියලා ලෝහයක් ගැන දැන් ඔබට අද අන්තර්ජාලය සර්ච් කරලා බැලුවොත් ඕමස් කියලා ලෝහයක්. ඇත්තට මේ ඕමස් කියන නම ඒකට දාන්නේ පසු කාලීනව මේ ඒකට කියන්නේ මේ ඔර්බිටලි රීඅරේන්ජ් මොනෑටිමික් එලිමන්ට්ස් මොනෑටිමික් එලිමන්ට්ස්. ඒ කියන්නේ තනි මූල ද්‍රව්‍යයක් විදිහට පවතින මේ තනි පරමාණුවක් විදිහට පවතින මූල ද්‍රව්‍ය 11කින් සමන්විත ලෝහයක්. මේක හම්බෙන්නේ ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේදී එක්තරා කපු ගොවියෙක් පාරම්පරිකව කපු ගොවිතැන් කරපු එක්තරා වෙළඳ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා. ඒ ලොකු කතන්දරයක් තියෙනවා. අපි ඉදිරි වැඩසටහනදී මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තර කරමු. ඒ වගේම මෙතුමා කිව්වා වගේ දැන් අපි හෙට්ටියාජි මහත්මයාත් කිව්වා වගේ බෞද්ධ සාහිත්‍යයේදී ඔබ ශාතාගිර හේමවත කියලා කියන්නේ යක්ෂ ගෝත්‍රිකයෝනේ. එතකොට ඒ ඔවුන් ගැන කතා කරලා බැලුවහම එක්තරා අවස්ථාවක තියෙනවා හේමවත ශාතාගිරව හම්බ වෙන්න යන්නේ මේ අහසට පැන නැගිලා කියලා. කියන්නේ අහසට පැන දැන් අපි දන්නවා මේවා අර බෞද්ධ සාහිත්‍ය තුල මේවා යම් කිසි විදිහක වර්ණාවන් කියලා තියෙනවා. අතිශෝක්තිින් වර්ණා තියෙනවා. අපි ඒවා ගලපලා අරගන්නවා. නමුත් මෙතන ඒකෙන් අදහස් වෙන්නේ ඔවුන් අහසින් තමයි ගිහිල්ලා තියෙන. අහසින් ගිහිල්ලා තියෙනවා කියලා කියන්නේ ඔවුන් නිකන් අහසින් යන්න බෑනේ මිනිස්සුන්ට. යම් කිසි උපකරණයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔවුන්ට යම් කිසි හැකියාවක් තියෙන්න ඕනේ අහසින් යන්න තරමට ධ්‍යාන වඩලා. ක්‍රමයකින් අධ්‍යාත්මික බලයක් තියෙන්න ඕනේ. එහෙම කරන්න. නමුත් අපි විශ්වාස කරනවා ඒ කාලේ ඔවුන් අහසින් ගියා කියලා කියන්නේ මේ ඒ විදිහට
මේ යම් කිසි යානාවකින් නැත්නම් විමානයකින් ගියා කියන එක. එතකොට ඒ වගේම තමයි දැන් අටානාටිය සූත්‍රය හා සම්බන්ධව කිව්වා. ඒ වගේම තමයි දැන් අපි දන්නවා ඔය දේවතා සංයුක්තෙන් දෙවිවරු වහන්සින් ඇවිල්ලා දේව ඇත්තටම මේ දේවතා සංයුක්තය කියන එක ගැන කතා කළාමත් අපි යම් තාක් දුරකට කල්පනා කළ බැලුවොත් ඔය දෙවිවරු දැන් බුදුහාමුදුරන්ගේ වැඩිපුරම බණහල් තියෙන දෙවිවරු යක්ෂයෝ. එතකොට දැන් අපේ රටේ දේව ගෝත්‍රය, නාග ගෝත්‍රය, යක්ෂ ගෝත්‍රය, කුම්භාණ්ඩ ගෝත්‍රය, රාක්ෂස ගෝත්‍රය ආදී විදිහට සමහර තැන්වල 8-20 කුලයක් ගැන කියනවා. විවිධාකාරයෙන්. එතකොට ඒ ඒ කියන අයවලුන්ද මේ කතාවේ සමකට මේ දේව නම් දැන් දේව සුමන සමන් දෙවියෝ දෙවියෝ කියලා කිව්වට අපිට තේරෙනවා මේ දෙවියෝ කියලා කිව්වට අපි දේවත්වයෙන් පිදුවර නෑ යකුන් පිදීම හා සම්බන්ධ කාරණා වගේම අපි හිටපු අපි දේවත්වයට පත් කරලා තියෙනවා. දැන් ඔබ සිංහල දේව පුරාණය කියන පොත අරගෙන කියවලා බලන්න ඒකේ තියෙනවා දෙවිවරු ඉතා විශාල ප්‍රමාණයක් ගැන ප්‍රාදේශීය දෙවිවරු සමස්ත ලංකාවේම අදහන දෙවිවරු. එතකොට ඒ අය ඇත්තටම බැලුවම මේ 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 මහ පොළොවේ ජීවත් වෙච්ච මිනිස්සු ඒ අයව අදට දෙවිවරු විදිහට සලකනවා. ඒ වගේම තමයි මෙතුම කිව්වා මේ ඔය මේ ශාස්ත්‍රයන් ගැන අපි හදාරන්නේ නැති වුණාට මේක මේ බටහිරට ගිය විදිහ යන. එතකොට ඇත්තටම මේ ඒ සම්බන්ධ බොහොම රස කතා තියෙනවා. අර මම කලින් කියපු පොතේ මොනවාද ඒ සම්බන්ධ විශාල පොත්පත් ගන්නවත් තියෙනවා. ජාත්‍යන්තර මට්ටමින් පළ වෙච්ච පොත් අපි ඉදිරියේදී ඔබට හෙළි කරන්න ඉදිරිපත් කරන්න මේ මේව රහස්‍ය කාරණා නෙමෙයි. ඔබ හොයන්නේ නැති හින්දා හම්බෙලා නැති එක පමණයි වෙලා තියෙන්නේ. එතකොට ඒකේ තියෙනවා එක්තරා තැනක ඔය වෛමානික ශාස්ත්‍ර ග්‍රන්ථය ගැන මේ පොතෙත් සඳහන් වෙනවා. ඒකේ තියෙනවා හිට්ලර් එක්තරා කාලයක හිට්ලර් විසින් ඔහුගේ මේ ඒ නාසි මේ මේ හමුදාවන් සඳහා ඔවුන් සතු ලොකු දැනුමක් තිබුණා. ඔවුන් තමයි පළවෙනි ලෝකෙක දැන් අපි කියන ක්‍රූස් මිසයිල්, බැලස්ටික් මිසයිල් කියලා ඒ වගේම සුපර්සොනික් ජෙට් යානා වගේව නිර්මාණයේ පළමු පියවර තබන්නේ දෙවෙනි ලෝක යුද්ධ ප්‍රමුඛයෝ. එතකොට ඔවුන් මේක කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් සීක්‍රට් මේ මේ ද වර්ල්ඩ් හයිජැක් ද සීක්‍රට් සොසයිටිස් වර්ල්ඩ් හයිජැක් කියන පොතේ ලස්සන්ට ලියලා තියෙනවා. එතකොට එතනින් එහාට ඒ ඒ ඒ ඒ කාරණා ජර්මානු වන් ඊට පස්සේ පරාජය වීමත් සමගම ඒ ඒ හා මූලිකව කටයුතු කරපු හමුදා නිලධාරීන් හරහා කොහොමද ඒක ඇමරිකාවට ගියේ, ඒ හරහා කොහොමද ඒව නාසායකට ලැබුණේ. අද ඔබ විතරක් නෙමෙයි මුළු ලෝක ජනතාවම විශ්වාස කරන මේ අජටාකාශයේ දිනු මේ මේ සමාගම විදිහට සලකන මේ ආයතන විදිහට සලකන නාසායකට ඒ දැනුම ලැබුණේ කොහොමද කියන ඔබ හොයලා බැලුවොත් සමාහකට ඔබට තේරෙවි. ඊළඟට තව කාරණාත්මක 2002 වෙච්ච ඉරාක යුද්ධයේදී ඔය බැබිලෝනියානු ශිෂ්ටාචාරය, මිසපොටේමියානු ශිෂ්ටාචාරය, ඇසිරියන් ශිෂ්ටාචාරය ආදී වශයෙන් තිබිච්ච ලෝකේ පැරණිම විදිහට දැන්ට පිළිගන්න ඉරාකයේ, ඉරානයේ ආශ්‍රිතව, සිරියාව ආශ්‍රිතව තිබිච්ච මහා ශිෂ්ටාචාරයේ පුරාවස්තු කොහොමද කොල්ල කෑමට ලැබුණේ, ලෝකේ තියෙන පරණම කෞතුක කියන්නේ ලෝකේ දැන්ට පවතින පරණම කෞතුක වස්තුන් තිබිච්ච බැග්ඩාඩ් කෞතුකාගාරය කොහොමද අත්නොමතික විදිහට කොල්ල කෑමට ලක්ුණේ, සමහරක් පුරාවස්තුන් කොල්ල කෑමට ලක් වෙලා තියෙන්නේ අපි හිතමු ඒව සමහරකට දොඹකරයක් දාලා තමයි උස්සන්න පුළුවන්. හැබැයි සමහර ඒ ඒ තියෙන වීදුරු පළක එහෙම්මම තියෙනවා. ඒවට කිසිදු හානියක් වෙලා නැහැ. නමුත් ඒක ඇතුළේ තිබිච්ච දේවල් නැහැ. නමුත් මෙතුමා ඒ සම්බන්ධයෙන් මම හිතන කුඩා ග්‍රන්ථයක් රචනා කළා තියෙනවා ගිල්ගමේෂ් කියන. ඒක ලෝකේ අපි මේව ඉදිරියට ඔබට හෙළි කරන්න මේව කතා කරන්න ඇත්තටම මේ එක වැඩසටහනක කාලේ මදි. අපි ඒ නිසා මේ සියලු විස්තර අපි ගාව තියෙනවා. මේ ඒ සමගාමීව දැන් අපි කිව්වාගේ අපි හිතනවා මේ රාවණ ශිෂ්ටාචාරය සම්බන්ධ යම් කිසි හරි අපි කලින් වැඩසටහනෙත් මං හිතන්නේ කිව්වා මීට වර්ෂ 1008 මීට නෙමෙයි බුදුන්ගේ කාලෙන් වර්ෂ 1844කට පමණ පෙර තමයි රාවණා ඉන්දියේ වගේ කතාවක් තියෙනවා රාජාවලිය සටහන් වෙලා. දැන් කෙනෙක්ට කියනවා රාජාවලිය ලියුණේ 1754 හෝ ඒ ආසන්න කාලේ. ඒ නිසා ඒක මහ පැරණි ග්‍රන්ථයක් නෙමෙයි. ඉතින් ඒක ඒක නුවර යුගයේ ලියවිච්ච එකක්. ඒ නිසා ඒක එහෙම හිතන්න එපා කියන එක තමයි අපි යෝජනා කරන්නේ. එතකොට ඒ ගත්තත් අවුරුදු ආසන්න වශයෙන් අවුරුදු 4400ක් ඉබිටට යනවා. එතකොට මේ අපිට කතා කරන්න බැරි වුණා ඇත්තටම මේ මේ දැන් මේ 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 ග්‍රන්ථයේ මම මේ මේ මේක නිකම් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් මේ ඉදිරිපත් කරපු ග්‍රන්ථයක් නිසා මේ මේ ග්‍රන්ථය අරගෙන ආවේ. ඒ වගේම මේ අපේ මහාචාර්ය රාජසෝමදේව මහත්මයා මේ මෑතකදීම ඉදිරිපත් කරපු යක්ෂි ග්‍රන්ථය. දැන් මේ මේ ග්‍රන්ථවල සමහරක් තැන්වල තියෙනවා මේ 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 අපේ රටේ ඉඳපු මිනිස්සු දැන් අපි මේ රාවණ ඉතිහාසය ගැන කතා කරන නමුත් රාවණ ඉතිහාසය කියලා කියන්නේ රාවණ කියන නම විතරක් නෙමෙයි. ඒ යුගයේ ජීවත්ච්ච සමස්ත මිනිස්සුන්ගේ ආර්ථිකය කොහොමද, සමාජීය තත්ත්වය කොහොමද, ජීවත් වුණේ කොහොමද, හැසිරුණේ කොහොමද, ඇන්ද පැලැන්දි මොනවද, මොනවද මේ මේ හෙළයන්ගේ විද්‍යාවන් කියලා මේ මං හිතන්නේ විද්‍යාවන් දස දහස් ගාණක් ගැන ඉතාම
සංක්ෂිප්ත මේ ලියලා තියෙන මොකද එක 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 විද්‍යාවක් අරගෙන ඒකම කියන පොතක්ම ලියන්න පුළුවන් මං හිතන්නේ. නමුත් ඒ ඒ ඒ විදිහට ජීවත් වෙච්ච මිනිස්සු. එතකොට මේ අවුරුදු 3125ක් වගේ කාලයක ඇතුළත මේ 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 ග්‍රන්ථවල තියෙන මේ මේ පැහැදිලිම පින්තූරත් එක්ක මේ මෙතුම මුලදී කිව්ව අර ඇටකටු බුරුගල් වලින් පාට කරනවා. නමුත් බුරුගල් වලින් පාට කරන ලද වලන් කැබලි වල තාමත් ඒ පාට ගිහිල්ලා නේ ඒව ඒව දැන් අපි නෙමේ ඒව පුරාවිද්‍යාත්මක ඒව 48000 ගිහිල්ලා ඕ ඒ කියන්නේ ඒ අවුරුදු 48000ක ඉතිහාසයක් තියෙනවා දැන් සමහරක් ඒවට වර්ෂ 3125ක කාල නිර්ණය කරපු පැහැදිලි ඉතිහාසයක් තියෙනවා දැන් අවුරුදු 3125ක් කියලා කියන්නේ අපි කියන කාල සීමාවෙන් එහාටනේ ක්‍රිස්තු පූර්ව 2000 ගණන් වලට ගිය ඉතිහාස කාරණා තියෙනවා ඒ කියන්නේ අපි මේ පළඳගෙන ඉඳපු මාල එතකොට මේ මේ පාවිච්චි කරපු දේවල් එතකොට යම් යම් කුඩා මේ ඔය මම හිතන්නේ උඩවලව සංස්කෘතිය කියලා වෙනම කොටසක් තියෙනවා. ඉතින් මේ මේවා ගැන කතා කරන්න කාලේ මදි. අපි මේවා ඉදිරියේදී මේවා සවිස්තරාත්මකව ඇත්තට මේවා සවිස්තරාත්මකව මේ ගොඩාක් කාරණා ගැන මේ රටේ ඉතිහාසයේ පමණක් නෙවෙයි මේ හා සම්බන්ධිච්ච ලෝක ශිෂ්ටාචාරවල කොහොමද තිබුණේ එතකොට ඒ හා සමගාමීව මේ රටෙනුත් මේ මේ දේවල් අතුරුදහන් වෙලා ගියේ කොහොමද කියන කාරණාව අපි ඉදිරියේදී පැහැදිලි කරන්නම්. ඔව් ඇත්තටම දැන් මේක අන්තර්ජාතික වශයෙන් තියෙන මූලාශ්‍ර සහ මේ තියෙන දේවල් ගැන තමයි කතා බහට ලක්ුණේ. විශේෂයෙන්ම දැන් කතා කරොත් ඉස්සෙල්ලා කතා කරා තිරන් මහත්තයා මේ රාවණා මේ ජන විඥානයේ තුල ඉන්නේ කොහොමද මේ ජන විඥානයේ තුල ඉන්න රාවණා කවුද සහ පුරා විද්‍යාඥයන් කතා කරන රාවණා සහ මේ අපි කතා කරන රාවණා කියන්නේ චරිත තුනක් ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ ජන විඥානයේ තුල මිනිසුන්ගේ ජන විඥානයේ මූලික කරගෙන ඒ හදවත් තුල මනසේ සහ ඒ ජන ප්‍රවාදයේ සහ ජන ශෘතිය කියන කාණ්ඩවලට අයත් වෙන ඒ රාවණා කියන්නේ ඒක ඇත්තටම අපිට ඒක බැහැර කළ නොහැකි ප්‍රබල සාධකයක් දැන් විශේෂයෙන් මේ ජන විඥානයේ තුල සහ ජන ශෘතිය ජන ප්‍රවාදයේ ආශ්‍රයෙන් ගත්තොත් මේ ලංකාවේ මූලාශ්‍ර ග්‍රන්ථයක් විදිහට සලකන්න පුළුවන් ග්‍රන්ථය තමයි ඌව වංශ කතාව කියන ග්‍රන්ථය මේ ඌව වංශ කතාව ග්‍රන්ථයේ පළමු කාණ්ඩය සහ දෙවන කාණ්ඩය වශයෙන් කොටස් කිහිපයක් දෙකක් තියෙනවා එතකොට මේ ග්‍රන්ථය ආරම්භ වෙන්නේ මේ පළවෙනි පරිච්ඡේදය මේ පළවෙනි පරිච්ඡේදයේ ඓතිහාසික ඌව කියන කොටසේ මේ ඒ පළවෙනි පරිච්ඡේදය පටන් ගන්න මේ ආකාරයට මෙයට දැනට අවුරුදු 6000කට පමණ පෙර මෙරට ජීවත් වූ සලකන අධිරාජ්‍යයක් වූ රාවණගේ රාජධානියේ වූයේ දැනටත් ඌවේ අගනුවර වන බදුල්ලයයි ජනප්‍රවාදයේ පවතිනවා. රාවණා ගැන සඳහන් ඉන්දියාවේ රචිත සංස්කෘත මහකාව්‍යයක් වන ශිශුපාල වදයේ රාවණාගේ රාජ්‍ය මෙසේ වර්ණනා කරයි. තපේන වර්ෂාය ශරදම්මි ගාමෝ වසන්ත ලක්ෂ්මයා යයිසීරන් සමත්යට ප්‍රසූත කෘප්පිතං දදත්්‍ය ශදත්තාවය පුරස්්‍ය වස්ත්‍රව්‍ය කුටුම්භිතාය යුම්. එතකොට මේකෙන් පැහැදිලි කරන්නේ ග්‍රීෂ්ම ඍතුව සමග වර්ෂා ඍතුවද සරත් ඍතුව සමග හේමන්ත ඍතුවද වසන්ත ඍතුව සමග සිසිර ඍතුවද යන මෙකී ෂත් ඍතු එකපවුලේ සෙවිරන් මෙන් මල්පර දරන වෘක්ෂ ලතාවන්ගෙන් යුතුව සශ්‍රීකව ඇති බවය ශ්‍රී ලංකාවේ ස්වභාවික ශක්ෂීකත්වයේ ශ්‍රී රාවණ රාජ්‍යයේ මූර්තිමත්ව පැවති බව මේන් පෙනේ. දැන් මේවා මේ මේ හිතලු කියලා කාටරි කියන්න පුළුවන් නම් එතකොට මෙච්චර මේ ශිශුපාල වදේ කියන්නේ ඉන්දියාවේ සංස්කෘත මූල ග්‍රන්ථය. එතන මේ මේ මෙවැනි ග්‍රන්ථ උපයෝගී කරගෙන මූලාශ්‍ර කරගනිමින් මේ මිනිස්සු මේ මෙච්චර පිටු සිය ගණනක් පුරාවට විස්තර ලියන්නේ තමන්ට කරන්න වැඩක් නැතුවට හරි නැත්තම් කාලයේ කාදවීමක් විදියට සලකලා ටයිම් පාස් කිරීමක් විදිහට හිතලා නෙමෙයි මේ ඌව ඉතිහාසය සම්බන්ධයෙන් වංශ කතාවක් ලියන්නේ. එතකොට මේකට පාදක වෙන යම් යම් ප්‍රබල සාධක සාක්ෂි ජනශ්‍රුතිය තුළ තියෙනවා. ඉතින් දැන් අද වැඩසටහන අවසන් කරන්න මත්තෙන් අර ඉස්සෙල්ලා තිලන් මහත්තයා මා මතක් කරා මේ මේ ජන විඥානය තුළනේ අපි අවසානයේදී කතා කරේ. එතකොට විවිධ බුදුවරුන් යටතේ මේ රාවණ නාමය අපිට මුණ ගැහෙන තැන් තියෙනවා. දැන් විශේෂයෙන්ම ලංකාවතාර සූත්‍රය ගත්තා. ලංකාවතාර සූත්‍රයේම එක තැනකදී සඳහන් වෙනවා මේ රාවණ රත්තුමා ගෞතමයන්ගෙනුත් මේ ගෞතමයන්ෙනි දේශනා කරන්න වගේ කොටසක් තියෙනවා. එතකොට කාශ්‍යප බුදුරජුන්ගේ මලේශිකරය කියන සිරිපාදයේදී රංගවතා සූත්‍රයේ ශ්‍රවණය කරපු රාවණ රජතුමා මේ ගෞතම බුදුන්ගෙනුත් මේ ලංකාවතාර සූත්‍රයේම නැවත වාරයක් මේ ශ්‍රවණය කරයි කියන කතාවකුත් මේ අතරතුර තියෙනවා.
දැන් විශේෂයෙන්ම ලම් මත මතක් කරපු විදිහට පෞගිය කාල වකවානුව තුළ මම ගොඩක් කොළඹට බැහැරව ඉඳලා විශේෂයෙන්ම රාවණා මූලික කරගත්ත ග්‍රාමයක ව්‍යාපෘතියක් මේ දවස්වල කරගෙන යන නිසා මට ගොඩක් තැන්වලදී මේ ජන විඥානයේ මූලික කරගෙන රාවණා සම්බන්ධයෙන් පවතින සාක්ෂි සාධක රසක් මට ලැබිලා තියෙනවා. ඒ දැනට මට රූප රාම වශයෙන් පෙන්වන්න බැරි වුණත් මම මේක ඔබට හඬපටයක් විදිහට අහන්න සලස්සන්නම් මේ විශේෂයෙන්ම මේ ලග්ගල මූලික කරගෙන මේ ලග්ගල ගමේ ජනතාවගේ රාවණා පිළිබඳව තියෙන ජනශ්‍රුතිය ජන ප්‍රවාදය තුළ හටගෙන තිබෙන ඔවුන් විසින් නිර්මාණය කරගත යම් යම් කාරණා තියෙනවා. අපි අහලා බලමු මේක ඇහෙන්නේ මයික් එකට. කොණාගමුණින් කාලේ තමයි රාවණ රත්න පරම්පරාව ඉඳලා තියෙන්නේ. ඔය මිනිස්සු දන්නේ නැහැ. ඒක තමයි ඉතිහාසය. ඒක තමයි ඒක හරියන කතාව. එතකොට කොණාගමුණින්දු වැඩ සිටි ශාසන කාලේ රාවණ රජු ගුවනින් ගියේ කාලේ රාම කුමරු කල වරදට පෑවබලේ සීතා දේවිගෙන වැහුවලු ලකේ ගලේ ලකේ ගලේ වැහුවට පස්සේ තමයි රාම කුමාරයා අර යුද්ධය ඇති වුණේ දුනුවිලට තමයි ආවේ මේ තියෙනවා දුනුවිල සිට විදු ඊටලසර වැදුනා මාලිගාවයි වැවයි තිබිලා තනවා තුන කරත් එක්කම ගල කඩාන ගල මුල තිබූ වැව මැකුණා දැකලා තියෙනක ගුගුරාස හෙන හඳ සේ හඳ නැගුණා හනුමාන් නිසා ලග්ගල අද අඳුරුණා ඔන්න ඔය ඔය ආකාරයේ මේ මිනිසුන්ගේ ජන විඥානයේ තුල මේ රාවණා කියන සංකල්පය සහ මතවාදය එල්බිලා මේ හදවතේ ගැඹුරින් මේ මිනිස්සු රාවණාට භක්තියෙන් වන්දනාමාන කරන පිරිස මේ රටේ අදටත් ගම්මානවල ඒ කියන්නේ කොළඹට බැහැරව තියෙන විශේෂයෙන්ම බොහොම දුෂ්කර ගම්මානවල අදටත් මේ රාවණා මූලික කරගනිමින් වන්දනාමාන කරගනිමින් පවතින සංස්කෘතියක් සමාජ රටාවක් මේ අපේ මාතෘභූමිය තුළ තියෙනවා. ඉතින් අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ රාවණ මූලාශ්‍ර වැඩසටහන ඔස්සේ මේ ගම්මානවල තියෙන මේ මූලාශ්‍ර සාධක හොයාගෙන रूपराम वशन पुलवांगनोत् अनिवार्यम वोट गिनेन इति विशेष रावण मूलाश्रय किल कौर कथा करना मैं विशेष आराधना करना सीलुम दिनाट रावण संबंधे यम किसी दीना रावण किल के खीटीने रावणा की लंकापुर मे लंका वे मे इंदिया मध्यम प्रदेश तेनाक्ये किल कौरवारी तरक गुडनगन वन अपिटहा दिन प्रश्न विशेष मट तिलमाते कथा कर अपिटह गडलुकारी तत्तम होता है ලංකාපුරයේ කියනක තියෙන ඉන්දියාවේ නම් ඒක න අනිවාර්යයෙන්ම ඉන්දියාව මූලික කරගනිමින් ඔය ලංකාපුරයේ තියෙනත් උනේ දිවයිනක් විදිහටනේ මොකද ඒක පැහැදිලිවම සඳහන් වෙනවානේ ලංකාපුරයේ කියන්නේ දිවයිනක් කියලා මොකද හනුමන්ගේ වානර හමුදා විසින් පාලමක් ප්‍රයෝගික කරගන්නවා මේ රාම කුමාරයාට මේ ලංකාපුරයට එන්න. එතකොට මේක ඉන්දියාවේ තියෙන තැන නම් එහෙම ඉන්දියාවෙන් වෙන් වෙච්ච ලංකාපුරයක් කොහෙද තියෙන්නේ එහෙම පාලමක් එක කොහෙද තියෙන්නේ කියලා අපිට ප්‍රශ්නයක් ගොඩ නැගෙනවා. දැන් ලංකාපුරයේ සම්බන්ධයෙන් තරංග මහත්තයාගේ මතය වෙන්නේ අනුරාධපුර රාජධානිය මූලික කරගත්ත රාවණ රාජධානිය බිහිුණාය කියලා සීගිරි මූලික කරගනිමින් ආරියදාස සෙනවිරත්න මහත්තයා කියන මේ ඉතින් ගොඩක් විද්වතුන් මේ රාවණාගේ ලංකාපුරයේ තියෙන මේ ලංකාවෙමයි කියලා තියෙන සමහරක් මූලාශ්‍ර මම කියවලා තිනවා රාවණාගේ ලංකාපුරයේ තියෙන්නේ මේ තිස්ස මහරාමයේත් රාවණා කෝට්ටේත් කුඩා රාවණා කෝට්ටේත් මූලික කරගනිමින් තමයි මේ මූදට ගිලී ගිය රාවණාගේ රාජධානිය තියෙන්නේ කියලා. ඉතින් මේවා සම්බන්ධයෙන් වැඩිදුරතරතුරු ඉදිරි වැඩසටහන්වලදී ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී අපි කතා කරපු මේ රාවණ මූලාශ්‍ර වැඩසටහනේදී විශේෂයෙන්ම මේ කියන්නේ ප්‍රධාන මුඛ්‍යම මූලාශ්‍ර කරගත්ත මූලාශ්‍ර පිළිබඳව අපි කතා කරා. ඉතින් ඉදිරියේදී දරුෂ් බ්ලොග් නාලිකාව හරහා අපි බලාපොරොත්තු වෙනවා තව ඉදිරියටත් මෙවැනි කරුණු කාරණා මූලාශ්‍ර තොරතුරු මේ ආකාරයෙන් ගෙනෙන්නට. මගෙන් දැනේ ඔබට බොහෝ දැනුම කරුණු කාරණා ලබා දුන විශේෂයෙන්ම ජනශ්‍රිතය ආශ්‍රිතය වගේම රාවණ මූලාශ්‍ර ගත්තම පොත පතට විතරක් කොටු වෙන්නේ නැතුව එතනින් එහාට මේ තියෙන මූලාශ්‍ර පිළිබඳව ලබාගත හැකි තොරතුරු විශේෂයෙන්ම මෙතුමන්ලා ගවේෂණය කරපු තොරතුරු නොමිලේ ඔබට ලබා දීලා තිනවා රටේ ලෝකෙ මේ මහරාවණ ඉතිහාසය වෙනුවෙන් උනන්දු වෙන එතකම මේ ඉතිහාසයට ඇලුම් කරන බොහෝ දෙනෙක්ගේ දැනුම් පිපාසය සංසිඳවන්න තමයි මේ වගේ වැඩසටහනක් අරන් ඉන්නේ සහ මේ වැඩසටහන ඔබට දෙලින කරන්නේ. ඉතින් අවුරුදු ගාණක් පුරාවට මේ තැන්වලට ගිහිල්ලා මේ ජනතාව ආශ්‍රය කරලා ඒ ගම්මානවල තියෙන අද්දකීම් සහ අදට ජන ව්‍යවහාරය තුළ තියෙන දේවල් වගේම ඒ සාක්ෂි
මේ පොත්වල තියෙනවද මේ පොත්වල තියෙන සාක්ෂිත් එක ගැලපෙනවද මේ සියලු දේවල් කරුණු කාරණා එකතු කරගෙන තමයි මේ වැඩසටහන අරගෙන ඉන්නේ ඔබ ගාවට ඔබට තිළන කරන්න ඉතින් සමහරක් වෙලාවට මේ වැඩසටහන දිග වැඩි හින්දා අනුෂ මහත්තයා අපිට වෙලාවකට මේක කෑලි කොටස් විදිහට කඩලා ඔබට ප්‍රචාරය කරන්නට සිදු වෙයි හැබැයි ඒ කොටස් 1 2 3 පිළිවෙලට ඔබට බලන්නට පුළුවන් සහ ඉදිරියේදීත් මෙතුමාලා සහන් කරපු ආකාරයට මේ සියලු කොටස් සහ මේ සියලු විස්තර අරන් එනවා ඉතින් ඔබට ගැටලු තියෙනවා නම් ඔබ කමෙන්ට් කරන්න ඒ ගැටලු අපි අරන් එනවා මේ සාකච්ඡා මණ්ඩපේ धन्यवाद।